හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් පිට්ටනියක ආවරණය කළ කුඩා කාමර බාල වයස්කාර දරුවන්ට ලිංගික කටයුතු සඳහා කුලියට සපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත හෝමාගම මූලස්ථාන පොලිසිය අධිකරණ නියෝගයක් සමග පැමිණ එම ස්ථානයේ ඊයේ දිනේ වටලා තිබුණා. පිට්ටනියක කෙළවරට වන්නට පිහිටි අඩක් විවෘත කාමර පේලියක ජෝඩු රැඳී සිටි අතර වටලෙන අවස්ථාවේ ජෝඩු 24ක් හමු වූ බව පොලිසිය සඳහන් කරනවා. ඇතමුන් වෙත පොලිසිය යද්දී බාල වයස්කාරීන් නිරුවත්ව සිටි අතර පොලිසිය ඉක්මනට ඇඳුම් ඇඳගන්නේයි පවසා එළියට අරගෙන තිබුණා. ඔවුන්ට ලබා දී ඇති කාමරයේ විවෘත දොර දෙකක් හා මැද බංකුවක් තබා තිබුණා. ඇතැම් විට මෙම පිට්ටනියේ විවිධ ඉසව් සඳහා නරඹන්නන්ට තබා තිබූ අට්ටාලයක් විය හැකි ලක්ෂණ එහි පෙන්නුම් කෙරුණා. මෙම බංකුවේ ජෝඩුවක් වාඩි වූ විට ඔවුන් පිටතට නොපෙනෙන අතර ඇතැම් බාල වයස්කාර යෝල ඉදිරියේ හෙල්මටයක් හෝ බෑගයක් තබා පිටතට කිසිවක් නොපෙනෙන ලෙස එම ස්ථානය සකසාගෙන සිටි අවුරුද දිස්සුණා. වටලන අවස්ථාවේදී සිටි ජෝඩු කැඳවා එම දරුවන්ට කරුණු පැහැදිලි කර දී උපදෙස් ලබා දුන් පොලිසිය ඔවුන්ගේ දුරකථන වලින්ම දෙමෝපියන්ට ඇමතුම් ලබාගෙන සිද්ධිය ගැන දන්වා මුදා හැරීමට කටයුතු කර තිබුණා. බාල වයස්කාර කිසිවෙකු අත්අඩංගුවට පත් වූයේ නැහැ. මෙම ස්ථානයේ සිටි බොහෝ දරු දැරියන් බාහිර පන්තියන් බව පවසමින් එම ස්ථානයට පැමිණ සිටි බවද අනාවරණය වී තිබුණා. කුඩා කාමර තුළ නොහොබිනා අයුරින් සිටින බැවින් මේ සඳහා පියවරක් ගන්නා ලෙස දෙමෝපියන්ගෙන් පොලිසිය ඉල්ලා තිබුණා. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ලබාගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ මෙම නවාතැන් සැපයූ පුද්ගලයා පැමිණ පොලිසිය සමග වාද කළේ එවැනි වැටලීමක් කරන්නට නීති මේ අවසර නැති බව කියා පාමින් ඔහුට අධිකරණ නියෝගය පෙන්වූ පසු ඔහු නිහඬ වූ නමුත් ඔහු තර්ක කළේ මේ අයට නිදහසේ පෙම් කරන්න දෙන එක වරදක්ද අසමින්. එම අවස්ථාවේ පොලිස් නිලධාරියා පෙම් කිරීම හා ලිංගිකව හැසිරීම වෙනසක් ලෙස තර්ක කළ නමුත් එම නවාතැන් සැපයූ පුද්ගලයා එය පිළිගත්තේ නැහැ. ඔවුන්ව අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර අතර හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනවා.